රසට විතරයක් තම්බා ගන්නා විදිය තමයි මේ කියන්න ලෑස්ති වෙන්නේ. ඕකේ. ඇත්තටම ගත්තොත් විතරයක් තම්බා ගන්න දන්නේ නැති කීයෙන් කී දෙනෙක් ඉන්නවද හරියට ඇත්තට කතා කරොත් එහෙම. ඔව් ඒක ඇත්ත. ඒකෙත් තියෙනවා යම්කිසි කලාවක්. සමහර විතර මොකද ඊට පස්සේ කටුව ගලව ගන්න බෑ. half boil වෙලා. මෙහෙම මෙහෙම ප්‍රශ්න තියෙනවා විතරයක් තම්බන එකත් ඔය නිකන් ලඝු කොට තකන්න එපා. ලඝු කොට? ඔව්. සුළු කොට තකන්න එපා කියන්නේ ලඝු කොට තකන්න එපා කියන්නේ මොකද්ද? හරි හරි ඒ දෙකම එකයි. මොකද්ද? සුළු කොට තකන්න එපා ලඝු කොට තකන්න එපා කියන එක වෙනම කතාවක්. රසට බිත්තරයක් තම්බා ගන්න මෙන්න මෙහෙමයි. මේ සඳහා ඔබට අවශ්‍ය කරනවා බබා අහගන්න බබා. අවශ්‍ය කරනවා බිත්තර භාජනයක් වතුර සහ ලිපක්. මොනවාද? එපා නේද? බිත්තර භාජනයක් වතුර සහ ලිපක්. සකස් කරගන්න පිළිවෙල හරිම සරලයි. මුලින්ම බිත්තර භාජනයට දාන්න ඕනේ. හරි. හරි. භාජනයට බිත්තර දාලා ඔන්න ඊට පස්සේ භාජනයට වතුර ටිකක් දාන්න ඕනේ. හරිද? වතුර වතුර ටිකකුත් භාජනයට දාලා බිත්තර ටික වැහෙන ගානට වතුර ටිකක් දාලා ඊට පස්සේ මේක අපි ලිපේ තබා ගන්න ඕනේ. ලිපේ තබාගෙන ඊට පස්සේ සෙල්සියස් අංශක 53ක් දක්වා හොඳින් දත් කරගන්න ඕනේ. කීයක්? අංශක 53ක් වෙනකන් හොඳින් දත් කරගන්න ඕනේ. ලිපේ තියෙනකොට කොහමද? බයින නැහැ. ඒක දන්නේ. ඒක තාම කියලා බයින තැලා දන්නේ. හරිද? අංශක 53ක් දක්වා රත් කරගන්න ඕනේ. ඊට පස්සුව භාජනයේ ලිපෙන් බාලා පිටර ටික එළියට අරගෙන රස්සන්ට ඔබට කටුව මෘදු ලෙස ගලවා ඉවත් කරගත් පසු ඔබට සුදු සිව්මැලි බිත්තරයක් ලබාගත හැකියි. සුදු සිව්මැලි රසවත් බිත්තරයක් ඔබට ලබාගත හැකියි. හරිම සරලයි. උෂ්ණත්වමානය ආරම්භ යන්න මතක ඇතුව ඒ මොකටද අංශක 53 හොයාගන්න ඒ